අන්න අර වෙන කන්දෙන් තමයි අපි මේ දැන් යන පාර වැටලා තියෙන්නේ. මේ කපුට කොහොමද ලස්සන? ඉතින් මේ ලස්සන කියන වචන නෑ මම. කට්ට කාලා මෙතෙන්ට ආවට වරුනේ මාරම ලස්සනයි මේ දියල්ල. හයි ට්‍රැවලර්ස්, ඔන්න ඉතින් කොරෝනා දෙවෙනි රැල්ල ලංකාවේ ගොඩක් භයානක විදිහට පැතිර යන කාලේ අපි නුව පළාතට නම් එච්චර ලොකු බලපෑමක් නැහැ. ඒ වුණාට මේ පැත්තෙත් ගොඩක් සංචාර ස්ථාන වහලා තින්නේ. ලිප්ටන් සීට්, එතකොට මිලේනියම් පොයින්ට්, බෝම්බ රැල්ල, ඒ වගේ ගොඩක් තැන් වලට යන්න දින්නේ. ඒ වගේ මේක ඒ වගේ අනේක තවදානම්. ඒකින්ද අපි හිතුවා බයික් එකෙන් කොහෙවත් තැනක් බලන්න නැතුන් දිගටම පාර දිගේ ගිහිල්ලා පාර අවට සුන්දරත්වයෙන් විඳින්න පුළුවන් ලස්සන පාරක යන්න. ඒ පාර වැටලා තියෙන්නේ කැප්පෙටිපොළ හෙවණ කුඹුර හරහා රේන්දබොළ පට්ටිවල පාරට සෙට් වෙන්නේ. ඒක අර යකාගේ වැඩිපල පාර වගේ ගොඩක් ලස්සන, ටිකක් දුෂ්කර පාරක්. හැබැයි මේ ඒ පාර අර යකාගේ වැඩිපල වගේ කිලෝමීටර් 20ක් විතර නෑ, කිලෝමීටර් 2ක් වගේ තියෙන. ඒ වුණාට ගොඩක් ලස්සනයි. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් ඒ පැත්තට ආවිදලා මේ ඒකාකාරී බවින් විදෙන්න කියලා. ඒ වගේම දැන් ඉන්නේ මේ වැලිමඩ විජේකට උඩින් තියෙන පොඩි කන්දක. අර තියෙන වැලිමඩ විජේ ඉස්කෝලේ. ඒ වගේම අර අරහෙම් වෙන්නේ වැලිමඩ සෙන්ටර් එක. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලින්ද අපි ගිහලා බලමු. දැන් මග ඉන්නේ අන්න අර වෙන කන්දෙන් තමයි අපි මේ දැන් යන පාර වැටලා තින්නේ.
එයා පයින් යන්නේ ඇයි? අම්මේ. අම්මේ දුන්න කොමරදී. මොනාද බං අරුව දාලා ආවේ? ඔයාලා දකින්නද මේ පාර කොච්චර අමාරුද කියලා? යකාගේ වැඩේල වගේ තමයි. අරම් පයින් යනවා, බයික් එක දාගෙන යන්න බෑ, ඩබල් දාලා යන්න බෑ. ඒ වගේම අරෙන් මුළු view එකම පේනවා.
ඔන්න ඉතින් අපි පොඩ්ඩක් නතර කරා මේ ලස්සන බල්ලයන්ට. ඕගොල්ලන්ට පෙන්වන්න මෙතන view එක කොච්චර ලස්සනද කියලා. මෙයාලා ෆොටෝ ෂූට් එකක් මෙතන. අර පැත්තෙන් පෙන්වන්න අර ඉතින් පෙන්න අපි අපාර. අරෙන් වෙල්ලාවල් පේනවා අරෙන් කන්දක් තියෙනවා. ලස්සන කන්දක්. හරිම දුෂ්කර පාරක් මේ දෙමළ ගම්මාන වලින් වැටලා තින්නේ. හරිම ලස්සනයි. දැන් මේක ගිහිල්ලා පට්ටිපොළ රෙන්දපොළ පාරට සෙට් වෙනවා. පට්ටිපොළන යන්න බැරි වෙයි. මේ පොලු දෙන උඩ තියෙන පේන්නේ පේන්නේ ආ උඩට යකෝ මේ ඩිංග පේන්නලු මේ දැන් ඉතින් බයිට් නසොප්ප ඔන්න ඉතින් අපි ආහාර අනුභවය කරන්න යන්නේ වෙන්න අඩේ වඩේ කකන් රොටි කාලා වඩේ මාල් මිනිස්සු යද්දා රොටි අද්දියා ඉන්නලා මං කවුද මේ හිල් කරේ රොටි ගන්නෝනේ වඩෙත් මට දාගන්න මිස්. ඊයා දාගන්න අපිට කන්න. වැඩි උච්චර දාලා කන්න එපා. දැන් දැම්මෙන් නෑ. හරි නෑ නේද නේබ? දැන් නැදද? ගනිමු. ඈ උට නෙමෙයි. මට දා
දකින දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර ලානවතිලා නැතිනම් සීමාවක නිදහසේ විරිලා යමු ඒකරනට ඕහෝ සෑමදේම නිමවිය හැකන්නේ සේත එහෙම වුණෝතින් මොනවයි දන්න කිහින විමන්න කවුලු වියන් ඇරුණම අනන්තයට Thank you.
යන්න බලලෙමු උතෙන් යන්න උඩ පාර මේ තේවතුලින් යන්න දින තියනවා ඇති උඩ පාරක් ඔන්න ඉතින් අපි මේ පාරෙද්දි මේ අරෙන් ලස්සන දියල්ලක් කඩාගෙන හැලනවා දැක්කා. පේනොත් දැන්නේ මේ හැරෙට පේන්නේ නැති වෙයි. මේ මම ගිය පාර මේ පාරෙද්දිත් මම එතෙන් යන්න හිටියේ එමට යන්න බැරුණා. අද පොඩ්ඩක් ගිහිල්ලා බලන්න යන්න.
ඉතින් මේ අර හරියින් පේන්නේ අන්න අර හරියින් අපි ඉස්සලා අපාර ගොඩක් ලස්සනයි පේනවනේ මෙතෙන්ට පේනවනේ කොච්චර ලස්සනයිද කියලා පල්ලෑ මේ පොඩි දෙමළ ගම්මානක් තියෙන්නේ යා ඕඩඩා ්‍රක අවසාරටාව මේට ගොත් යන්න පුලන් අම්බේ වලට පටිපට පැතර ද මෙහට ගම රත පට ගිල්ලා වැලිමට යන්නේ ඉතින් මේ අපි වැලිමට ගිල්ලා හෙම ගෙතරෙනවා එනම් අපි මේ වගේ මේ වෙනස් ගමනකින් අබ හොම්බේ